ිමාන නාලිකාවත සම්බඳුන අල හැමෝගම ආදරයෙන් දෙෙළිගන්නවා. අත වීඩියෝකින් ඉදිරිපත් කරන්නේ උඩරට රාජධානයේ සවිශේෂී පාලකෙක් වුණු පළමුවන විමුණු ධර්ම සූරිය රජතුමා ගැනයි. මුලින් මාපි මේ කාලයේදී උඩරට තිබුණු දේශපාලනය තත්වය ගැන අවධානය අමකරමු. එදස් පන් අසුව එකේ ඉඳලා එදද පන්සි අනුත් දෙක වෙනකම්ම සීතාවක පාලනය යටතේ තමයි උඩරට රාජධානය පැවතුනි. සීතාවක රාජසිංහ රජතුමාගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියෙන් නිසා උඩරට ප්‍රභුහොරුන් ඔහු ගැෙන කලකිරීමකෙනුයි හිටේ. මේ කාලයේදී ලංකාවේ පෘතුගේීසිීන් හිටිය කියනය එක අපි හැමෝමදන්නවානෙ ඉතින් උඩරට ඇතිවෙලා තියෙන තත්වයෙන් ප්‍රයෝජන ලබාගන්න ප්‍රතුගීසිීන් කල්පනා කලා. පෘතිතුගීසින් ඕවන්ගේ යටතේ හිටපු යමසිංහ බණ්ඩාරව උඩරටට යවල රජකමට පත්කරනවා යමසිංහ රජතුමාගේ ආරක්ෂාවට කොනප්පු බණ්ඩාර කුමාරැවත් උඩරටට යවනවා. බොහොම කෙටි කාලයකදී යමසිංහ රජතුමා මරණයට පත්වෙනවා. ඉතින් පෘතුගේීසිෙන් රජතුමාගේ ලාබාල පුත්‍රයාව උඩරට සිංහසනේත් තියාගෙන රූකඩ පාලනයක් ගෙනිය ඇන්න සූදානම් වුණක්. මේ අවස්ථාවදෙ කොනප්පු බණ්ඩාර කුමාරයා පෘතුගේ සීන්ට විරුද්ධව කටයුතු කරලා උඩ රට බලය අල්ල ගන්නවා. මේ කොනපු බණ්ඩාර කුමාරයක්ත් තමයි හිද්දස් පන්සී අනුවත් දෙකේදී පළමුවන විමල ධර්මසූරිය කියනන්නමින් උඩ රට රජකමට පත්වෙන්නේ. පළමුවන විමලධර්මසූරයේ රජතුමා අතින් සිද්ධ වුණු බැතකත්ම සේවාව වෙන්නේ සීතාවක බලපෑමෙන් උඩරට රාජධානය මුදා ගැනීමයි. මේ නිසා උඩරට රාජධානයට වඩත් ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලැබුණා. කොහොමෝනත් මෙතුමාට සිංහාසනයට නීත්‍යනුකූල හිමිකමක් තිබුණෙ නැහැ ඒ නිසා කරලියඇත්த்தை බ්ඩාරගේ දියනිය වුණු කුසුමාසන දේවයව විවාහ කරගෙන නීත්‍යනුකූලව රජකමේ උරු මෙය තහවුරු කරගන්නවා. විමලධර්ම සූරයේ රජතුමාහා කුසුමාසන දේව අතර විවාහයෙන් උඩරටට අලුත් රජ පරම්පරාවක් බිහිවෙනවා. පලයාගේ ඇවෑමෙන් ඔවුන් උඩරට බලයට පත්වෙනවා. පළමුවන විමලධර්ම සූරයේ රජතුමාට අවස්ථාවන් දෙකකදී පෘතුගීසින් පරාජය කරන්න හැකියාව ලැබෙනවා ඒ ඉදස් පන්සියා අනු හතරදි ධන්තුරේ සටනත් එද්දාස් හෑසිය දෙකේදී බලන සටනත් ආදී වශයනුයි. විමලධර්ම සූරයේ රජතුමා බුදුදහමේ උන්නතිය වෙනුවෙන් සේවාවන්කිහිපයක්ම සිදු කරනවා. පුුරුමෙන් උපසම්පතාව ගෙන්වන්න කටේතු කිරීම ඒ අතරින් විශේෂත්තය හිලා සලකන්න පුළුවන්. එතුමා විසින් ලංකාතිලකය ගඩලාදනය වගේ විහාර අලුත් වැඩයා කරනවා. ආරක්‍ෂාව වෙනුවෙන් දෙල්ගමු විහාරය කොරහන් ගලක සගවල තිබුණු දළදා වහන්සේ උඩරටට වැඩම කරවල තැන්පත් කරවනවා. අලමෝන විමල ධර්ම සුවරී රජතුමා වසර දොලක් පුරාවට උඩනට රාජධානයේ පාලකයා විදිහට කටයතු කරනවා. මෙතුමාගෙන් උඩරට රාජධානයට වගේම බුදුදහමේ උන්න තියටත් ඉමහත් සේවයක් සිදවෙලා තියෙනවා.